की है ना कुत्ते। पुछाना थे टीचर है ना यार दर। එතකොට ඔන්න ටීචර්ට ඔන්න පුතාලට ටීචර් කවුද කියලා හඳුන්වලා දෙන්න තමයි යන්නේ. හැබැයි ඔන්න ටීචර්ගේ පාඩම කරන වෙලාවේ කවුරුවත් දින වැඩ කරන්න බෑ. තේරුණාද? ටීචර් කියන්නේ මොකද කියලා හොඳට අහගෙන ඉන්න ඕනි. ටීචර් උගන්වන දේවල් හොඳට අහගෙන ඉඳලා ඒවා ලියාගෙන තමයි ඔන්න මේ අවුරුද්ද ඉගෙන ගන්න ඕනේ. හරිද? දැන් තුන වසරේ ඉන්නේ ලොකු පන්ති එක මගේ පුතාලා ඉන්නේ. තේරුණාද? ශිෂ්‍යත් එහෙමත් තියනවනේ නේද? හරිද? ඔන්න තමයි ජයනි. ජයනි ටීචර්. හරිද? ටීචර් ඔන්න පුතාලට දැන් මේ ඊලර්නින් කොලේජ් එකේ උගන්වන්න ආවේ මේ සර්. පොඩි වැඩක් කිව්ව හින්දා තමයි ඔනේ ටීචර්. හරිද? පොඩ ටීචර් කාලා වගේම චූටි කාලේ ඉඳන් හොඳට ඉගෙනගෙන විද්‍යාපීඨ ගිහිල්ලා තාත්මික ගුරුවරයෙක් විදිහට පුහුණුව ලැබලා තමයි ඔන්න පුතාලට මේ ඊලර්නින් කොලේජ් එකේ උගන්වන්න ආවේ. හරිද? ඔන්න දැන් අද අලුත් පාඩම පටන් ගන්නකොට මගේ පුතාලා කෑ ගහන්න නැතුව වීඩියෝ ඔන් කරගෙන කෑ ගහන්න නැතුව ටීචර් මොකද්ද කියන්නේ කියලා අහගෙන ඉන්න ඕනේ. තේරුණාද? කැමතිද ඉගෙන ගන්න? අලුත් පාඩමක් තියෙන්නේ. කැමතිද? ඔව්. හරි. හැබැයි ඔන්න ටීචර්ත් එක්ක උගන්වන්න පුතාලා කතා කරන්න ඕනේ. කතා කරන්න නැතුව වෙන වැඩ කර කර ලිය ලිය එහෙමනම් ඉඳලා හරියන්නේ නැහැ. හරිද? ටීචර්ත් එක්ක කතා කරන්න ඕනේ. ඔක්කොම එකපාර මයික් ඔන් කරන්න එපා. යාළුවෙක් ඔන් කරලා ඉන්නවා නම් එයා ඔෆ් කළාට පස්සේ පුතාලගේ උත්තරේ දෙන්න ඕනේ ඔන් කළා. තේරුණාද? තේරුණාද? තේරුණා. ටීචර් කියනවා මේ කප් එකේ තියෙනවා මල් ටිකක්. පේනවද? ඔන්න මේ මල් ටිකක් තියෙනවා. පේනවද? එක එක පාට මල් තියෙනවා. දැන් ටීචර්ට ඕනේ මේ කප් එකේ තියෙන මල් ටික මල් කොච්චරක් තියෙනවද කියලා බලාගන්න. දැන් මගේ පුතාලට පුළුවන්ද මේ ටීචර් ගාව තියෙන කප් එකේ මල් කොච්චරක් තියෙනවද කියලා කියන්න? බෑ නේද? ඈ अपे पंतिया माल्टिक टीचर
මගේ පුතාලා එහෙනම් දෙකෙන් දෙකට ගණන් කරන්න ඕනේ. ටීචර් එතකොට දෙකෙන් දෙකට මේ කප් එකට දානවා. හරිද? ලෑස්ති දැනුම. ඔව්. හරි. ඔන්නේ ඔන්න තමයි පුතාලා ගණන් කරන්න ඕනේ. දෙක दोलहतर गण ගණන් කරන්න හරි ගණන් කරන්න මොන ක්‍රමයක්ද ලේසි ක්‍රමයක් එතකොට අපි ලේසි ක්‍රම ගණන් දෙකට අන්න හරි පුතාලගේ තුන වසර ගණිතය පළවෙනි පාඩම තමයි ගණන් කිරීම හරිද ගණන් කිරීම පුතාලට එතකොට අද ටීචර් කියලා දෙන්න යන්නේ දෙකෙන් දෙකට ගණන් කරන්නේ කොහොමද කියලා හරිද? ඔන්න ටීචර් ගාව තියෙනවා තව ජාතියක්. ඔන්න ටීචර් ගාව තියෙනවා කප් කේක් ටිකක්. මේ පේනවද? කප් කේක් එකක් තියෙනවා පේනවද? ආ හරි. ඔන්න ටීචර්ගේ කප් එකේ තියෙනවා කප් කේක් ගොඩක්. මේ පේනවද? මේ ඔව් ටීචර්. गणन कर ඔන්නේ නැහැ ටීචර් මේ ටික අතට ගන්නවා අතට අරගෙන අපි දෙකෙන් දෙකට ගණන් කරලා මේ කප් එකට දාමු හරිද කර කියනවා ටීචර් එක හරි ඔන්නේ දෙක ගණන් කරන්න දෙක හතර හතර दोलहतर द දාසය ඔන්න තව දෙකක් තියෙනවා ඊට පස්සේ 18 18 එතකොට මේ ටීචර්ගේ කප් එකේ කප් කේක් කොක්කම කීයක් තිබ්බද 18යි 18යි හොඳයිනේ මගේ පුතාලා දන්නව නේද එහෙනම් පුතාලා දන්නව නේද දෙකෙන් දෙකට ගණන් කරන්න එහෙනම් ඔව් හරි එහෙනම් ඔන්න පුතාලට පේනවද ඔන්න ටීචර් බෝඩ් එකේ එල්ලුවා අස්සර මල් ටික පේනවද හැමෝටම ආ ටීචර් ආ මේ අතට යනකම් පේනව නේද ඔව් ටීචර් හරි ඔන්න මෙතන මල් ටිකක් තියෙනවා මට පුතාලා කියන්න ඕනේ මෙතන මල් කීයක් තියෙනවද කියලා අපි දැන් ඉගෙනගත්ත විදිහට තමයි මෙතන මල් කීයද තියෙන්නේ කියලා කියන්නේ. කැමතිද ගණන් කරන්න එහෙනම්? අපි දෙකෙන් දෙකට ගණන් කරලා. ඔලේ අල මල් 20ක් තියෙනවා.
හරි විස්සක් තියෙනවා පුතා එක දෙක තුන කියලා ගණන් කළා නේද කළා නේද දැන් අපි එහෙනම් මේක දෙකෙන් දෙකට වින් කරලා මේක දෙකෙන් දෙකට ගමල් කොච්චරක් තියෙනවද කියලා බලමුද 20ක් කියලා හැටෙම දැන් පුතාගේ ආලුවා කිව්වා හරිද කියලා බලමුද කැමතිද ඔන්න පුතාලා කියනකොට ඔන්න ටීචර් මාක් කරනවා මේ කොලේ කියමු එහෙනම් මේ මල් දෙක එකතු වුණාම කීයද දෙකයි මේ මල් දෙකත් හතරයි
එහිඳා දෙකෙන් දෙක ගණන් කරමු කියලා ටීචර් කියනකොට ලියන්න. ලියලා මාතෘකාව යටින් අර ප්‍රධාන මාතෘකාව ලිව්වා වගේම මාතෘකාව යටින් පාට පැන්සලෙන් ඉරක් ගහන්න. හරිද? හැමෝම හරි නේද? හරි ටීචර්. හරි. ඊට පස්සේ පුතාලට ඊලර්නින් කොලේජ් එකේ දාලා තිබ්බ නේද ටියුට් එකක්. නිබන්ධනයක් ගණිත නිබන්ධනයක් දාලා තිබ්බ නේද? ඔව් ටීචර්. දාලා තිබ්බ. ආ දැන් ඒක ගන්න හැමෝම. මගේ පුතාලා හැමෝම දැන් ඒක අතට ගන්න. මේකද ටී ටීචර් පෙන්වන්න කැමරාවට අල්ක ආන්න හරි සලාම රෝමක දෙක කියලා ඉලක්කමක් ලියලා තියෙනවා තියෙනව නේද ආන්න හරි දැන් ඔය නිබන්ධනය අරගෙන ටීචර් පෙන්වන්න හරිද දැන් ඔය නිබන්ධනය අරගෙන කරන්න ලෑස්ති වෙන්න ඕනි කවුවත් කරන්න එපා ටීචර් කරන්න කිව්වේ නැහැ ටීචර් කරන්න කිව්වේ නැහැ පුතේ ටීචර් ගන්න කියලා විතරයි කිව්වේ හරිද දැන් හැමෝම බෝඩ් එක දිහා බලන්න හැමෝම ටීචර්ගේ මේ වයිට් බෝඩ් එක දිහා බලන්න කවුරුවත් කරන්න එපා නිබන්ධනේ කවුවත් කරන්න එපා දැන් බෝඩ් එක දිහා බලන්න. ඔන්න දෙක තියෙනවා. දෙක ගාවට ඉගාවට එන ඉලක්කම මට කීයද කියලා කියන්න පුතාලා. හතර. හතරයි. එතකොට මෙතනට දාන්නේ මොකද්ද? කොමාව. කොමාව. ආ. දෙක හතර. ඊට පස්සේ කීයද එන ඉලක්කම? 6. 6. හය ගාවට අට 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 ගාවට කී දෙන්නේ 10 10 10 ගාවට 12 12 ගාවට 14 14 ගාවට 16 16 16 16 18 18 18 18 ඊට පස්සේ 20 20 ඊට පස්සේ 22 22 22 ඊට පස්සේ කීයද 24 24 ආ 24 ගාවට එන්න කීයද 26 26 ආ ඊට පස්සේ 28 28 ඊට පස්සේ 30 30 හරි මම පුතාලා දක්ෂයිනේ ඔන්න 30 ගාවට කීය දෙන්නේ 32 32 අන්න හරි දැන් ඒ වගේ පුතාලට පුළුවන්ද 100ට යනකන් දෙකෙන් දෙකට ගණන් කරන්න පුළුවන් ඔව් ටීචර් එහෙනම් එකපාරක් අත්පුඩි ගහලා ගණන් කරමුද එකපාරක් අපිට නිබන්ධනය කරන්න යන්න තියෙන හින්දා එකපාරක් ගණන් කරමුද හා හරි දැන් කියන්නේ ටක් ගාලා හගන්න පුතාලගේ මයික් ඕෆ් කරන්න හැමෝම ඔන් කරලා ගණන් කරනකොට ഘോഷාව හින්දා නිතරට ඇහෙන්නේ නැහැ ඒ හින්දා පුතාලත් අම්මලා ඉන්නවන ළඟ අම්මලා ළඟ ඉන්නවා ටීචර්ත් එක්ක ගණන් කරන්න ඕනි මයික් එක ඕෆ් කරලා ටීචර් පුතාලත් එක්කම ගණන් කරනවා හරිද ලෑස්තිද 100ට යනකම් දෙකට හරි අපි 50ට යනකම් ගණන් කරලා නිබන්ධනය කරලා වෙලාව තිබුණොත් අපි ඊට පස්සේ ගණන් කරමු හරිද ලෑස්තිද හරි ගණන් කරමු මයික් ඕෆ් කරගන්න ටීචර්ත් එක්ක පුතාලට අත්පුඩි ගහලා ගණන් කරන්න ඕනේ. ඔන්න ටීචර් පටන් ගන්නවා. පුතාලත් කරන්න ඕනේ. පුතාලයි මයික් එක ඕෆ් කළාට වීඩියෝ ඔන් කරලා තියෙන්නේ. පුතාලා ගණන් කරනවාද කියලා ටීචර්ට පේනවා. පුතාලා කොහොමද ගණන් කරන්නේ කියලා. හරිද? ඔන්න බලනවා පුතාලා. දැන් ටීචර් කියලා දුන්න විදිහටද කරන්නේ කියලා.
අද වෙන වැඩ නම් කරන්න එපා. හරිද ටීචර්? හරි ආසා වෙන්නමයි පුතාලට ඉගෙනුවේ නේද? හරිද? ඔන්න එහෙනම් ගණන් කරනවා. හරි පුතාලත් ගණන් කරන්න. 2 කෝ කවුරුවත් ගණන් කරනවා ටීචර්ට පේන්නේ නැහැ නේ. දෙක ඔන්න දෙක හතර හය නව අට අට දහය දොළහ හතර දාසය දහට විස්ස විස්ස විසි දෙක විසි දෙක මේ අත්පුඩි ගහනවා මට පේන්නවත් නෑ යන්තම් ඔහොම හොල්ලනවා විතර එහෙම හරියන්නේ හොඳට ගහන්න ඕයි අත්පුඩිය යදන අනිත් අයට එහෙන හයිගෙන් ගහන්න පුතාලට අත්පුඩි ගහන්න පුළුවන් නේ නෝ ආව නෑ විසි දෙකේ ඉඳන් විසි දෙක විසි දෙක විසි හතර විසි හතර විසි හය විසි හය විසි අට විසි අට තිහ තිහ තිස් දෙක තිස් දෙක තිස් හතර තිස් හතර තිස් හය තිස් හය තිස් අට තිස් අට හතළිහ හතළිහ ගෙදර ඉන්නකොට එකේ ඉඳන් 100ට දෙකෙන් දෙකට ගණන් කරන්න ඕනේ. හරිද? හරිද? හා. දැන් එහෙනම් පුතාලගේ නිබන්ධනේ අරගෙන ඒ නිබන්ධනේ පළවෙනි ප්‍රශ්නේ. තියනවා නේද? ගවුන් ටිකක් කැඳලා. ඒක ඉත පොඩ්ඩක් පෙන්නන්නම්කෝ. මෙහෙම ටවුම් ටිකක් කැඳලා මේකේ හිස්තැන් තියනවා නේද? මෙන්න දෙක කියලා දාලා තියෙන. ඊට පස්සේ හිස්තැන් තියනවා නේද? ඔව් ටීචර්. නහරි. ටීචර් කියලා දුන්නා. ටීචර් ටීචර්ට එක ගණන් කළා. නේද? ඔව් ටීචර්. ගේන මගේ පුතාල ඔය පළවෙනි ප්‍රශ්නේ කරන්න ටීචර් පෙන්නන්නම් ප්‍රශ්න ටික පෙන්නන්නම් දාලා කරන්නකෝ චන්ද දොළහ කියව 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 ලියන්න පුතේ ඉලක්කම් අපි ගණන් කළා වගේ ගණන් කර කර ලියන්න සතුම් ඉවරයි කීකේ හරි පුතේ අනිතා ඉවර වෙනකන් වැඩක් කළාම යාළුවෝ ඉවරනකන් ඉන්න ඕනි නේද අපුතේ ඔව් ටීචර් හරි හොඳ පුතා එහෙනම් යාළුවෝ ඉවරනකන් අපි චුටි වෙලාවක් කියමු ඔයි මෙතන ලේකන් කරලා තියෙන්නේ මේ කරන්න ඕනි ටීචර් කියලා දුන්නනේ දැන් මම පුතාලා තනියෙන් කරන්න ඕනි ටියුට් එක ටීචර් දුන්න නිබන්ධනේ පේනව නේද හැමෝටම දැන් ගණන් කිරීම පළවෙනි ප්‍රශ්නේ
හැමෝම ඉවර වෙලා ඉක්මනට කියන්න යාළුවගෙන් අහන්න එපා අම්මගෙන් අහන්න එපා පුතාලා තනියෙන් කරන්න ඕනි එතකොට තමයි හරි ඉන්න අනිත් අයත් ඉවරනකම් හරි ලියලා ඉවර අය ඔන්න තියෙනවා දෙවනි ප්‍රශ්නේ පේනවද හැමෝම චුට්ටක් පුතේ පොඩ්ඩක් වැඩ නවත්තලා චුට්ටක් අහගන්න හා ලියලා ඉවර අය මේ දෙවෙනි ප්‍රශ්නේ එකේ ඉඳන් 100ට යනකම් ඉලක්කම් ටික ලියන්නකෝ කියව කියව පුතාලා ගණන් කරලා තියෙනවනේ එකේ ඉඳන් 1 2 3 කියලා ලියාගෙන යන්න ලියලා ඉවර අයට විතරයි කිව්වේ අනිත් අය පළවෙනි ප්‍රශ්නේ කරන්න ताला इवर नान टीचर टे किया ने टीचर मामे इवर आई ये ला इवर आया अरे पुत्र ये नाम पुता देवनी प्रश्न टे आना देवनी प्रश्न के इना सी ये टे आने कांगी लाक कांग लिया ने अंगे पुता एक ने कने तो ये ना नहीं दे के इना सी ये टे आने कांगी लाक कांग लिया ना ओ ना हरे हम तो पुता ये ना के इना सी ये टे आने देवी ने प्रश्न है केदार सीए टाइम का लिया ने किया ला वितराई टीचर क्यों हुए टीचर टीचर तो पास है हाथी है ने दिए ने क्यों नहीं कर देवी ने कर देवी ने प्रश्न है टीचर इरावाई लिया පුතාල හැමෝම ගාව මේ නිබන්ධනේ තියනව නේද? ඔව් ටීචර්. හරි හන්ද පුතාල. පුතාල හැමෝම ගාව නිබන්ධනේ තියෙන නිසා ටීචර් මේ පේපර් එක පොඩ්ඩක් पेना ने तू न टीचर दें पेना हर दिन हर दिन मटे पेना पुताला बैठे करने हैं डी खाता कराने तू अम्मा गेंग आहान ने तू मगे पुताला कराने ओनी तो कुछ तमाय टीचर टे तेरे ना हाँ मैं पुता को तो टम होंडा है मोम होंडा है मंदा ना है मोम होंडा है हिंदा यूनाट अपे देनुम की को हम दिखेला बालागा नोनी ने මන්දෙන් බලනවා කවුද අම්මත්ගෙන් අහගෙන උත්තර ලියන්නේ එහෙම කියලා කාලාත්ම කළා ඉවරයිද පුතේ දෙවනි ප්‍රශ්න කරන්න හරි පුතේ කරන්න කවුද මේ වීඩියෝ ඔන් කරලා නැත්තේ අනිත් අයත් ඔන් කරන්න පුතේ වීඩියෝ පඩ පුතාලා වැඩ කරනවා බලන්න ඕනි
කොහොමද කරන්න කියලා වීඩියෝ ඔන් කරලා වැඩ කරන්න ටීචර් මෑම් ඔ පුතේ කියන්න තෙවි කියන පුතේ ටීචර් මෑම්ද කො පෙන්නන්න ටීචර් පේන්නේ නැහැනේ පුතේ කුබෙනා එක චුට්ටක් මෙහාට කරන්න පුතේ සීක 22 හරි තව පොඩ්ඩක් උඩට කරන්න පුතාගේ නමේ ඉලක්කම මට පෙන්වන්න නවයේ ඉලක්කම මට පෙන්වන්න මට පේන්නේ තව චුට්ටක් ලං කරන්න පුතේ දෙවින් පුතේ ලං කරලා මට පෙන්වන්න නමේ ඉලක්කම අනාරි හරි පුතේ හරි ඔහොම තමයි ලියන්නේ හරි හරි ඉතුරු ටිකත් ලියන්න ටීචර් මේ පේපර් අද කරන්නේ මම දැන් ජොයින් වුණා ආ පුතා දැන්ද ජොයින් උනේ හරි පුතේ දැන් අපි මේ පුතාලට WhatsApp එකට දාපු මේ e-learning college එකේ WhatsApp එකට දාපු නිබන්ධනේ තමයි කරන්නේ හරිද දැන් තුන වසර ගණිතය පාඩමක් තමයි ටීචර් කියලා දුන්නේ. තේරුණාද? තුන වසර ගණිතය ගණන් කිරීම පාඩමක් තමයි කියලා දුන්නේ. පුතා දැන් එහෙනම් අපි ගණන් කරන හැටි ආයි පස්සේ ටීචර් කියලා දෙන්නා. දැන් පුතා දැන් ආපු හින්දා පුතාට තේරෙන විදිහට තේරෙනවා නම් පුතාලා පුතා ගාව තියෙන ඔය මේ නිබන්ධනේ කරන්න බලන්න. हेमो पलवेनी प्रश्न कला ඔව් ටීචර්. හරි දෙක තේනන් එකේ ඉඳන් 100ට යනකන් ඉලක්කම් ලියලා ඉවර වෙලා ටීචර් කියන්නේ ඉවරයි කියලා. හරිද? මම බලනවා කවුද වැඩ කරන්නේ? කවුද අම්මගෙන් අහගන්නේ කියලා අහගන්න බෑ කවුරුවත් හරිද? හැමෝම වීඩියෝ ඔන් කරලායි වැඩ කරන්න ඕනි. එතකොට තමයි ටීචර්ට බලා ගන්න පුළුවන් කවුද වැඩ කරන්නේ කියලා. වීඩියෝ ඔන් කරලා වැඩ කරන්න. අමාය පුතේ වීඩියෝ ඔන් කරන්න. මැඩම් ඉවරයි. ඉවරද? එකේ ඉඳන් 100ට යනකන් ලිව්වද? ඔව් මැඩම්. හරි. දැන් හැමෝම පුතා චුට්ටක් ඉන්න. හැමෝම ඉවර වෙනකන් අපි ඉමු හරිද? දැන් යාළුවෝ තවුනේ නේද? අපි ඉස්කෝලෙත් එහෙම නේද? වැඩ කරන්නේ. අනිත් යාළුවෝ ඉවර නම් චුට්ටක් වෙලා ඉන්න නේද? ඔව්. හරි. එහෙනම් චුට්ටක් ඉන්න. මෙන්න වැඩ කරන්න එපා ඔක්කොම පොඩ්ඩක් බලන්න ඕකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි. පුතාලා හැමෝම දැන් එකේ ඉඳන් 100ට යනකන් ලියලා ඉවරද? නෑ. ආ ලියන්නකෝ. නෑ ටීචර්. හරි ටීචර්. ටීචර්. හරි. හරි ඉක්මනට ලියන්න එහෙනම්. හැබැයි ඉක්මනට ලියනවා කියලා ඔන්න ඉලක්කම් කැතට එහෙම ලියන්න එපා. ඔය පොඩි කොටුවේ ලස්සන්ට ඉලක්කම් තියෙන්න ඕනි. දෙකේ ඉලක්කම.
ලස්සනට ඉලක්කම් ලියන්න ඕනේ. වෙන වැඩනම් කරන්න එපා. ටීචර් ගන්නන වෙලාවට. ටීචර් මං ඉතින් 100ද ලිව්වා. හරි පුතේ ඉන්න එහෙනම් චුට්ටක් වෙලා. ඕක මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලන්න කරන්න එපා. මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලන්න අපි ආලු ඔක්කොම ඉවරුනහම තව විනාඩියක් විතර දෙමු අපි ආලුවන්ට. දැන් ගොඩක් වෙලා දුන්නානේ. දැන් ෂූටි වෙලාවක් දීලා පටන් ගමු. හරිද? දැන් මගේ පුතාලා හැමෝම හරිද? තව කරන කවුද ඉන්නේ? ටීචර් කියන්නේ ටීචර් මම තම කරනවා කියලා. ටීචර් මම තාම කරනවා. හරි ඉක්මනට කරන්න අපි චූටි වෙලාවක් දෙන්නම් දැන් අලුවත් කරලා ඉවරයිනේ ඉක්මනට ලියන්න. ලක්කු ඉලක්කන් ලස්සනට ඉක්මනට ලියන්න. අපි දැන් තුන වසරේ ඉන්නේ ගාවට හතර වසර පහ වසරට යනකොට වෙලාවක් දෙනවා ඒ වෙලාවට අනුව තමයි පේපර් එකක් කරන්න තියෙන්නේ ශිෂ්‍යත්ව පේපර් එක තියෙනවනේ නේද දැන් මේ යන්නේ අපේ ශිෂ්‍යත්ව පන්තිනේ එතකොට ඒ වෙලාවට කරන්න නම් අපි මොකද කරන්න ඕනේ ටිකමන්ට් කරන්න ඕනේ ටිකමන්ට් වැටි ඉවරයි අනිතයි බලන්න දැන් අපි දෙකලා හරි නේද? දැන් හැමෝම හරි නේද? හරි ඔන්න දැන් නිබන්ධනේ අරගෙන බලන්න. ඉතින් මොකද්ද කරන්න තියෙන්නේ කියලා කියවන්න බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මගේ පුතාලා පිල්ලන් දන්නවා. කියවන්න බලන්න දෙවෙනි ප්‍රශ්නේ. D S T පාට කරන්න හැමෝම මයික් එක ඔෆ් කරන්නකෝ දැන් අපි එකේ ඉඳන් 100ට යනකම් මගේ පුතාලා ගණන් කර කර ලිව්වා නේද? 1 2 3 කිය කිය ලිව්වා නේද? ඔව් ටීචර්. හරි. එතකොට ඔන්න දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ අපි ගණන් කරපු කොටු ඉලක්කන් ටික දැන් මේ කොටු 100 දෙකෙන් දෙකට පාට කරන්න මේ කොටුව පාට කරන්නයි තියෙන්නේ දැන් හැමෝම ලා රතු පාට පැන්සල් අතට ගන්න පාට පැන්සල් අතට ගන්න පාට පැන්සල් අතට ගන්න ගත්තද මං කරන්න පාට පැන්සල් පෙට්ටිය අනිත් දවසේ ළඟ තියාගන්න ඕනි හරි ඊට පස්සේ පාට පැන්සලේ අරගෙන දෙකෙන් දෙකට ගණන් කර කර පුතාලා මයික් ඕෆ් කළාට මම බලනවා පුතාලා ගණන් කර කරද ලියන්නේ කියලා හරිද ගණන් කර කර දෙකෙන් දෙකට පාට කරන්න ඕනි 2 ගාවට 4 පාට පැන්සලෙන් සතු පාටින් ඔය කොටුව
ලාවට එක අතකට අන්න කවුද ඒ? එහෙම පාඩ කරන්නේ නැහැ. එකින් එක එක කොටුවෙන් කොටුව ලා රතු පාටින් එක පැත්තකට පාඩ කරන්න පුතේ. මේ පැත්තට පාඩ කරනව නම් මේ පැත්තට. මෙහෙම පාඩ කරනව නම් මෙහෙම. හරිද? දැන් අපි එකක් මෙහෙම පාඩ කරලා අනිත් එක මෙහෙම පාඩ කරලා කැතයි නේද? අපේ පොත එතකොට කැත වෙනව නේද? එහෙනම් හැමෝම එක පැත්තකට පාඩ කරන්න ඕනේ. තේරුණාද? හරි දැන් එහෙනම් දෙකෙන් දෙකට ගණන් කර කර මගේ පුතාලා 100ට යනකම් පාඩ කරන්න කොටු ටික කියව කියව මේ පාඩ කරන්න. කියව කියව පාඩ කරන්න ඕනේ. නැත්තම් දැන් ආ මේ කොටුව දෙක. ඔන්න කොටුවක් ඇරිය ඔන්න තව එකක්. එහෙම කියලා බෑ හොඳේ. ගණන් කර කර 2 4 මට පේනවා නිකම් පාඩ කරගෙන යන අයක්. ගිම පාඩ කළා හරියන්නේ නැහැ. ගණන් කර කර පාඩ කරන්න ඕනේ. 2 4 6 8 10 12 එහෙම කී කී ගණන් කර කර පාඩ කරන්න ඕනේ. ගණන් කරන තරමට තමයි පුතේ අපිට ගණන් කරන එක පුරුදු වෙන්නේ. හරිද? ඔන්න ටීචර් බලනවා දැන් කවුද ගණන් කරන්නේ නැතුව නිකම් පාඩ කරගෙන යන්න කියලා. හින්ද කියව කියව පාඩ කරන්න ටීචර් බලාගෙන ඉන්නේ හැමෝගෙම වැඩ. එහිඳා ගණන් කර කර පාඩ කරන්න. එක පැත්තකට පාඩ කරන්න. එක පැත්තකට පාඩ කරනකොට තමයි පුතේ ලස්සනට පාඩ කරන්න පුළුවන්. මැඩම් රවුම තියෙනකද පාඩ කරන්න ඕනේ? පුතේ දෙවෙනි ප්‍රශ්නේ කොටුව. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ දැන් අපි 1 ඉඳන් 100ට යනකම් ලිව්වා නේද කොටු ඇතුලේ? ආ ඒ කොටු තමයි පාඩ කරන්නේ. දෙකෙන් දෙකට ඒ කොටු පාඩ කරන්නේ. තේරුණාද පුතේට? ඔව්. ආ හරි. හිමාශ කරන්න පුතේ. හරි කල්ලි ඉවරලා ටීචර් කියන්න ටීචර් ඉවරයි කියලා පිටිය පස්සේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ඉක්මනට සාකච්ඡා කරමු. කෙසේතු ඉවරයි. හරි පුතේ. හරි කොහොම හොඳයි. ඔනි ඉක්මනට කරනවා. ගොඩක් දක්ෂයි. හරි අපි බලමු පුතා ලස්සනට කරලා තින අකුරු ඉලක්ක ලස්සනට කරන්න ඕනේ. හරිද පුතේ? සෙතු. හා ටීචර්. හරි. ඔන්න ටීචර් 5යි 20ට නවත්වනවා පුතාලගේ වැඩ. එහෙනම් 5යි 20 වෙනකොට තව චූටි වෙලාවක් තියෙනවා ඉක්මනට කරන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. 6යි 20ට 6යි 20ට හෙතුම් කළා ඉවර නම් පොත බලා ගන්න පුතේ. තව පාරක් ඔයා හරියට කළාද කියලා. අනිත් අයත් බලා ගන්න පුතේ කරලා ඉවර නම්.
අම්මලාගෙන් අහන්න නැතුව ලස්සනට කරන්න හොඳේ කටු බලි ගානා වගේ පාට කරන්න එපා කොටුව හොඳේ ලස්සනට පාරතු පාට පැන්සල අරගෙන පාට කරන්න කොටුවෙන් කොටුව පාට කරන්න ඕනි කොටු පෙළ එකට පාට කරන්න එපා කොටුවෙන් කොටුව පාට කරන්න කොටු පෙළ එකට පාට කරන්න එපා අනේ මට වෙලාව මදි කියලා එහෙම පාට කරන්න එපා හොඳේ පුතේ එතකොට අපිට පුළුවන් වෙන්නේ නැහනේ නේද ගණන් කරන්න එතකොට පුළුවන් වෙන්නේ නැහනේ එහිඳ කොටුවෙන් කොටුව පාට කරන්න කොටු පෙළ එකට පාට කරන්න එපා තේලිය කොටුවෙන් කොටුව ගණන් කර කර පාට කරන්න මට පේනවා කවුද වැඩ කරන්නේ අම්මලගෙන් අහනවද කියලා එහෙම ටීචර් බලාගෙන ඉන්නේ හරිද හැමෝම හරිද පුතේ හරික්මන් කරන්න ටීචර්ම ඉරවයි ඉවරයිද ආ එහෙනම් චුට්ටක් බලාගන්න පුතා කරලා තියෙනවා ආයි හරිද කියලා ආයි චුට්ටක් බලාගන්න බොහොම හොඳයි දෙවියන්ට කරලා ඉවර වුණා හරි බලමු තා ඊගාවට කවුද කරලා ඉවර කියලා කරන් මං ඉවරා මොකද हरि बला हरिटी ඉලක්කම් ලියලා නේද තියන්නේ ආ හරි හරි පුතේ හරි ලස්සනට කරලා තියෙන්නේ ටීචර්ට පේන ලස්සනයි පුතා කරලා තියෙනවා හරි හැමෝම ඉවරද ඔන්න ටීචර් දුන්න වෙලාවත් පහු වෙලා විනාඩි දෙකක් ගිහිල්ලා ඉවරද කිව්වේ හරි පුතා හරිද නා ටීචර් पुता हतलिया ඊගාවට තියෙන ඉලක්කම කීයද කියලා ලියන්න. අකුණාද? අකුණාද හරි. එහෙනම් දැන් හරි. කලබල වෙන්න එපා. හරිද? මෙහෙම කරන්නකෝ. දැන් පුතා පන්තිය ඉවර වුණාට පස්සේ පුතා දැන් කරපු එක ලක්කන් ටික මකලා ආයි ලියන්න. පුතා පැන්සලෙන් ලිව්වේ. නේද? හරි කලාත්ම පුතේ එහෙනම් නේද ටීචර් කියන දේ ඔව් හරි එහෙනම්
පුතාවේ කරපු එක පැන්සලෙන් ඔය ඉලක් ලියපු ඉලක්කම් ටික මකන්න. හරිද? මකලා ඉවර වෙලා ආයෙත් ඉලක්කම් ටික ලියලා දෙකෙන් දෙකට දැන් අර එකේ ඉඳන් 30ට යනකම් පාට කළා වගේ සනට පාඩ කරන්න කොටුව දෙකෙන් දෙකට දෙක හතර කොටුවෙන් කොටුව රතු පාටින් පාඩ කරන්න හරිද අහගෙනද ඉන්නේ මට පේනවා ඔව් ආ හරි හරි දැන් හැමෝම ඉවරයි නේද ඔව් හරි එහෙනම් ඔන්න දෙවෙනි පළවෙනි ප්‍රශ්නය අපි සිතා කරමු චුරුපත මතක ගන්න लाराट कला हरियट कल तीन बला देख ඊට පස්සේ පුතාලා පාඩක ලේ කීවෙනි කොටුවද හතර හතර ආ හතර කියලා කොටුවද ආ මේ වගේ පාඩකලාද පාඩ පැන්සලෙන් ඔව් ටීචර් ඊට පස්සේ කීයද පාඩක ලේ ඉතින් කීයද 6 ආ ඊට පස්සේ කියාගෙන කියාගෙන යන්න මගේ 8 ඊගවට 10 10 ඊට පස්සේ 12 12 ඊළඟවට 14 14 14 ගාවට 16 16 16 ගාවට 18 18 18 ගාවට 20
Teacher. 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 Teacher.